සිංහල ගීක් ය එකට එහෙම නැත්නම් චනුක්ස් බ්‍රෝ YouTube channel එකට අදත් අපේ ගීක් යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මගේ අතේ අද තියෙන්නේ portable hard disk එකක්. portable hard drive එකක්. එහෙම නැත්නම් portable storage එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මම ඊට කලින් මේ portable storage ගැන එහෙම නැත්නම් මේ portable hard drives ගැන ඔයාලට videos කීපයක් අරගෙන අවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අපි data එහා මෙහා ගෙනියනවා නම් අපේ computer එකේ තියෙන video වෙන්න පුළුවන්, photos වෙන්න පුළුවන්, වගේ documents වෙන්න පුළුවන්. නිතරම ඔයා එහෙම අරගෙන යන කෙනෙක් නම් ඔයාලට computer එකේ උස්සන් යනවට වඩා දෙපැත්තෙම devices තියෙනවා. ඔයාලට ලේසිම දේ තමයි මේ වගේ storage එකක් පාවිච්චි කරන එක. එහෙමත් නැත්නම් ඔයාලට ඔයාගේ data backup කරලා තියාගන්න අවශ්‍යයි නම්, හානි නොවී ආරක්ෂා කරලා තියාගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට මේ වගේ portable hard drive එකක් පාවිච්චි කරන්න. ගොඩක් කාලවට ඔය ගොඩක් ෆොටෝ කලෙක්ට් කරන අය, ෆොටෝග්‍රැෆර්ස්ලා, ඒ වගේ වීඩියෝග්‍රැෆර්ස්ලා, ඒ වගේම මේ වගේ අර මියුසික් ක්‍රියේට් කරන අය, තමන්ගේ ඩේටා පරිස්සම් කරලා තියාගන්න ඕන අය ගොඩක් කාලවට මේ වගේ hard drive පාවිච්චි කරනවා. ඇත්තටම මංගාව මේ වෙනකොට portable drives කීයක් තියෙනවද කියලා ඔයාලා දන්නවා. මොකද මම ඊට කලින් videos කීපයක් කරලා තියෙන නිසා මම ඇත්තටම මගේ computer එකට අමතරව 500GB portable drives කීපයක් පාවිච්චි කරා. ඊට පස්සේ 1 terabyte ආවට පස්සේ මංගාව මේ වෙනකොට 1 terabyte hard drives 6ක් විතර වගේ තියෙනවා. ඒතර එතන terabyte 6ක් විතර තියෙනවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි 4 terabyte hard drive එක. 4 terabyte. ඉතින් gigabyte ආසන් වශයෙන් 4000ක් මේකේ තියෙනවා. ඉතින් මේ ගැන තමයි අද මම කතා කරන්න යන්නේ ගොඩක්ම කෙටියෙන්. ඉතින් ඒ වගේම ඔයාලා දැනගන්න ඕන අපි portable hard drive එකක් ගන්නකොට, එහෙම නැත්නම් මේ වගේ external data storage කරන්න යනකොට අපි මේකේ storage එක, එහෙම නැත්නම් මේකේ capacity එක විතරක් ගැන consider කරලා වැඩක් නැහැ. ඔයාලා දන්නවනේ මේකේ දැනට තියෙන්නේ 4 terabyte කියන capacity එකක්. ඉතින් terabyte 4ක් GB ආසන්න වශයෙන් 4000ක් විතර මේකේ storage store කරන්න පුළුවන්. ඊළඟට අපි මේකේ backup එක ගැන බලන්න ඕනේ. කොහොමද මේකේ data backup කරන්නේ? අපිට අපේ computer එකේ තියෙනවා, අපේ cloud එකේ තියෙනවා, ලේසියෙන්ම backup කරන්න පුළුවන්ද? ඒ වගේම මේකට මොනවා හරි දැම්මට පස්සේ මේකේ ආරක්ෂාව කොහොමද කියන එක අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. මොකද බැරිවලත් hard එක වෙන computer එකකට ගැහුවොත් එයාට ඉක්මනට අපේ data access කරන්න පුළුවන් නම් ඒක අවුලක්. එහෙම නැත්නම් hard drive එක නැති වුණොත් එයාට ඒ data access කරන්න පුළුවන් නම් අවුලක්. ඉතින් මේ WD මේ hard drive එකේ backup වගේම security option උත් අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් අද අපි බලන්න යන්නේ WD My Passport 4 terabyte hard drive එක මොන වගේද සහ මේකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට පොඩ්ඩක් දැනුම වැඩි කරගන්න. ඇත්තටම අපි ගොඩක් වෙලාවට කිලෝබයිට්ස් වලින් පාවිච්චි කරනවා. කිලෝබයිට් 1024ක් තමයි මෙගාබයිට් එකක් කියන්නේ. මෙගාබයිට් නම් අපි නිතරම පාවිච්චි කරනවා. අපි data download කරනකොට, අපි සින්දු අහනකොට හැමතැනම මෙගාබයිට්ස් වලින් තමයි calculate කරන්නේ. මෙගාබයිට් 1024ක් තමයි ගිගාබයිට් එකක් කියන්නේ. ඉතින් මේ gigabyte ඒවා 1024ක් එකතු වුණාට පස්සේ තමයි මේ terabyte එකක් හැදෙන්නේ. ඉතින් ඒ වගේ terabyte එකේව 4ක් තමයි මේකේ capacity එක වෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් බැලුවොත් ඔයාට MP3 මේකට ලක්ෂ 10ක් විතර store කරන්න පුළුවන්. ඔයා මේකට photos දැම්මොත් ලක්ෂ 12ක් විතර store කරලා තියාගන්න පුළුවන්. ඔයා මේකට movies download කරොත් movies 5600ක් විතර මේ storage එකේ තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ box එක ටිකක් ලං වෙලා බැලුවොත් අපිට පේන්නේ My Passport logo එක තියෙනවා, ඒ වගේම WD logo එක තියෙනවා. ඔයාලට පේනවා ඇති හරියට Xbox එකක් වගේ තමයි මේකේ hard drive එක තියෙනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ auto backup වෙනවා කියන එකත්, password protection එකත් කියන එක මේකේ highlight කරලා තියෙනවා. මේකේ back side එකේ WD logo එකත් එක්ක මේක ගොඩක් පාවිච්චි කරන lazy, ඒ වගේම අර කලින් කිව්වා වගේම backup security ගැන තමයි කියලා තියෙන්නේ. ඒ වගේ මෙතනින් පහළට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේක එක cable එකෙන් ඔයාගේ computer එකට connect කරගන්න පුළුවන්. ආය power cable වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම Windows 10 8.1 7 වගේ දේවල් වලට compatible කියලා දීලා තියෙනවා. ඒ වුණාට අවුලක් නැහැ. ඔයාගේ Mac එකට Linux එකට මේක අනිවාර්යෙන් support කරනවා. මේකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියලත් මේ විදිහට දීලා තියෙනවා. ඉතින් මේ box එක open කරගත්තාට පස්සේ ඔයාලට පේනවා ඇති hard drive එකට හානි නොවෙන්න මෙන්න මේ විදිහට තමයි මේක මේ විදිහට pack කරලා තියෙන්නේ. අපි මේක එලියට ගත්තාට පස්සේ මුලින්ම මේකේ paper works තියෙනවා. ඔයාලා දන්නවා මේකේ warranty වගේ දේවල් ගැනත් user guide එකක් තමයි මෙතන අඩංගු වෙන්නේ. මේ විදිහට තමයි අපිට මේ hard drive එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම කලින් කිව්වා වගේ Xbox එකක් වගේ ලස්සනට මේක දෙකට බෙදලා තියෙනවා. උඩ ගොඩක් glossy finish එකක් එක්ක ටිකක් දිලිසෙන ගතියක් එක්ක තියෙනවා. පහළත් glossy finish එකක් එක්ක මේ වගේ text එකක් තියෙනවා හරියට Xbox එකේ වගේම. ඉතින් අපි තව ටිකක් ලං වෙලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මේක පොඩ්ඩක් ඝනකමින් වැඩි. ඇත්තට මංගව තියෙන 1 terabyte hard එකක් අතරනම් බලද්දි මේක WD-මයි. ඔයාලට පේනවා ඇති ඒක පොඩ්ඩක් cute විදිහට හදලා තියෙනවා. නමුත් මේක පොඩ්ඩක් rough විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඝනකමින් වැඩි. දිග පළල වගේ දේවල් නම් ගොඩක් දුරට සමානයි. ඊළඟට අපිට මෙන්න මේ විදිහේ cable එකක් හම්බෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ cable එක නිල් පාටට තමයි මේගොල්ලෝ indicate කරලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක USB 3 තමයි support කරන්නේ. ඉතින් ගොඩක්ම fast ඔයාලට data transfer කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති USB 3 type B port එකක් තමයි අනිත් පැත්තේ තියෙන්නේ.
ඉතින් මේක අමතර පින්ස් කීපයක් තියෙනවා මේ හාඩ් එක සහ ඔයාගේ කම්පියුටර් අතර ගොඩක් වේගෙන් ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් අපිට මේ කේබල් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි හාඩ් ඩ්‍රයිව් එකට ලං වෙලා බැලුවොත් මේකේ මේ කේබල් එක කනෙක්ට් කරන්න පුළුවන් පෝට් එකක් වගේම මේ හාඩ් එක මේ වෙලාවේ බිසි මේ වෙලාවේ වැඩ කරනවා කියලා පෙන්වන්න ඉන්ඩිකේට් කරන්න පුළුවන් නිල් පාට LED එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම හාඩ් ඩ්‍රයිව් එකව මේ සුඩ තියලා තියෙනකොට මේ වගේ පුංචි නොබ් හතරක් උඩ තමයි තියෙන්නේ ලිස්සල යන එකකින් වගේ වළක්වන්න. හරි දැන් අපි මේක කනෙක්ට් කරලා බලන්න යන්නේ අපේ කම්පියුටර් එකට. අතම Windows operating system එකක් තියෙන කම්පියුටර් එකට තමයි මම මේක ඔයාලට කනෙක්ට් කරලා පෙන්වන්න යන්නේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ සාමාන්‍ය hard drive එකක් අපි කනෙක්ට් කරා වගේ නෙමෙයි. මේකේ පුංචි application කීපයක් තියෙනවා. මේකේ වෙනම protection එකක් තියෙනවා. මේකේ වෙනම backup system එකක් තියෙනවා. මේ හැම දෙයක්ම අපිට කම්පියුටර් එක හරහා පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තින්නේ. මුලින්ම අපි hard drive එක මේ විදිහට කනෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි storage එක පෙන්වන්නේ. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා අපිට අර කලින් කිව්වා වගේ ඕනම දෙයක් copy paste කරන්න වගේ දේවල් පුළුවන්. නමුත් ඔයාලට පේනවා ඇති මේකේ built in එහෙමත් නැත්නම් මේකේ එනකොටම software packages කීපයක් install කරන්න පුළුවන් setups කීපයක් තියෙනවා. ඉතින් මේක තුල ගියට පස්සේ ඔයාලට පේනවා ඇති වෙනම backup system එක install කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට security අවශ්‍ය නම් ඒක වෙනමම install කරන්න පුළුවන්. අනිත් දේවල් අවශ්‍ය නම් වෙනම install කරන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වුණත් මම මේ package එක මේ විදිහට install කරනවා. එතකොට ඔයාගේ මේ විදිහට toolbar එකේ දකුණු පැත්තෙන් පුංචි icon එකක් එනවා. මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ hard drive එකේ සම්පූර්ණ control එක මෙන්න මේ application එකට තමයි යන්නේ. ඉතින් මේක backup ගැන කතා කරනකොට ඔයා ගොඩක් වෙලාවට cloud storage පාවිච්චි කරනවා නම් cloud කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux cloud කියලා search එකක් දාන්න. cloud storage ගැන මම ගොඩක් videos ඔයාලට අරගෙන අවිලා තිනවා. ඉතින් ඔයාගේ cloud storage එක මේකත් එක්ක direct connect කරලා තියන්න පුළුවන්. එහෙම වුණොත් මේ hard එකේ තියෙනවා cloud storage එකටත් cloud එකේ තියෙනවා ඔයාගේ hard drive එකටත් එක පාටට sync කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අනිත් දේ තමයි backup option එක. ගොඩක් වෙලාවට ඔයාගේ computer එකේ එක folder එකක් දීලා තියෙනවා නම් අපි හිතමු ඔයා නිතරම photos upload කරන folder එකක් තියෙනවා නම් ඒක ඔයාගේ computer එකෙන් ඔයා upload කරන හැම වෙලාවකම අපිට මේකට ෂෙඩියුල් කරලා තියන්න පුළුවන් කොයි වෙලාවට කොයි පැයෙන් පැයට දෙම නැත්තම් දවසින් දවසටද මේක බෑකප් එක යන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ෂෙඩියුල් කරලා තියන්න පුළුවන්. ෂෙඩියුල් කරන්න පුළුවන් ක්‍රම ගණනාවක්ම තියෙනවා මේකේ බෑකප් එක. අනිත් එක තමයි security. ඔයාලා මේ security application එක install කරලා පස්සේ ඔයාලට පුළුවන් password එකක් දෙන්න. මේක software level එකෙන් නෙමෙයි hardware level එකෙන්ම ඔයාගේ data ඔක්කොම encrypt කරලා තමයි එතකොට මේක ඇතුලේ store කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මේ hard drive එක වෙන කෙනෙක්ගේ අතට ගියත් එයාට මේ data access කරන්න විදියක් නැහැ. hard drive එක සම්පූර්ණයෙන්ම format කරලා දාලා තමයි යාට ආය මේක වැඩක් ගන්නවා නම් වැඩක් ගන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේකට password එකක් set කරන්න, ඒ වගේම password එකකට hint එකක් set කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ computer එකට ආය මේක ගලවලා plug කරාට පස්සේ මේ විදිහට hard එක access කරන්න අවශ්‍ය නම් password එක ඉල්ලනවා. ඉතින් මේ software එක install කරලා තියෙන ඔයාගේ computer එකට ඔයාට මේක ගහන්න නම් හැමතිස්සෙම password එක අවශ්‍ය නැහැනේ. ඔයාලට පුළුවන් පුංචි tick එකක් දාලා ඒක enable කරොත් password එක නැතුව ඔයාගේ computer එකේ විතරක් වැඩ කරන්න. හැබැයි ඔයා ගිහිල්ලා මේක වෙන computer එකට ගැහුවොත් අනිවාර්යෙන් password එක දෙන්න කියලා ඉල්ලලා තමයි මෙයා වැඩේ පටන් ගන්න. ඉතින් මේ වගේ portable drive එකක් ඔයා මිලදී ගත්තට පස්සේ තව දේවල් ඔයාලට මේකේ බලන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කොහොමද partition කරන්නේ? මේකේ data කොහොමද හරියට manage කරලා තියාගන්නේ? ඒ වගේම මේකේ backup system හදන්නේ මොනවද කියලා. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරනවා නම් ඒව දැනගන්න ඕනේ නම් මම ඒ video එකක් වෙනමම අරන් එන්නම් පල්ලෙ comment section එකෙන් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ user guide එක කියවලා බලලා ඒ ටික ඉගෙන ගන්න. ඉතින් මේක දැනට මං ගාව තියෙන hard drives වලින් වැඩිම capacity එකක් තියෙන 4 terabyte hard එක. ඉතින් ඊළඟට මම බලාපොරොත්තු වෙනවා මගේ 10 terabyte hard collection එක ඔයාලට video එකක් විදිහට අරගෙන එන්න. ඉතින් එහෙම වුණොත් අපිට කොයිතරම් data storage එක කරන්න පුළුවන් වේද? ඒක manage කරන්න වෙනම විදියකට. මොකද hard drives ඇතුලේ වෙනම operating system තියෙනවා. ඒවයින් තමයි මේ දේවල් run වෙන්නේ. ඒ හැම දෙයක්ම අපි explain කරලා ඉස්සරහ video වලදී අනිවාර්යෙන් කතා කරනවා. ඉතින් අද video එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා storage එකක් පාවිච්චි කරනවද? external portable hard drive එකක් පාවිච්චි කරනවද? පල්ල comment section එකෙන් අනිවාර්යෙන් දාන්න. ඒ වගේම මම ඊට කලින් videos වගේක් කරලා තියෙනවා. කොහොමද SSD hard drive එකක් වැඩ කරන්නේ? කොහොමද සාමාන්‍ය hard drive එකක් වැඩ කරන්නේ? ඒ වගේම අපි ගෙදරදීම අපේ පරණ laptop එකේ hard එක කොහොමද portable disk එකක් portable hard drive එකක් විදියට හදාගන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ හැම video එකක්ම බලන්න YouTube එකට ගිහිල්ලා Chanux Bro hard drive කියලා search එකක් දාලා. ඉතින් ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ video එක share කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙ comment section එකෙන් දාන්න. මේක videos මම ගොඩක් කරලා තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. බලලා තියෙන රතු පාට subscribe button එක click කරලා තිතරයි මගේ videos upload කරාම මට notification එකක් එන්නේ. මේ දින මගේ social media මාව like කරන්න, follow කරන්න, සිංහලෙන් text education update වගාවට ගෙන්න ගන්න. අද සිංහල geek chat එකක තුනට වඩා ගොඩක් සුදීකව සිංහල geek chat එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙයි.